සුබ දවසක් ඔයාලා හැමෝටම. ඇත්තටම මේ ලෝකේ නිර්වාණයට පත් වුණ අය නැහැ. ඇයි මම මෙහෙම කියන්නේ? අද අපි කතා කරමු මේ ගැන. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණු ඔබ නමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝ ඔබ නොදන්නාට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුමාන ඥානයක් ඇතිවන ධර්මයක් නෙමෙයි. 100%ක්ම ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇතිවන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සියලුම බුදුවරු දේශනා කරන්නේ එකම ධර්මයක් විතරයි. සියලුම බුදුවරුන්ගේ ධර්මය තමයි පටිච්ච සමුප්පාදය. ඊට වඩා එකක්වත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ. යමෙක් පටිච්ච සමුප්පාදය නොවනින් දකී නම් ඔහු බුදුන් දකී කියලා දේශනා කළේ අන්න ඒ නිසා. සත්වයා සසර ගමන යන්නේ පටිච්ච සමුප්පාදය නොදන්නාකම නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සසර තුර යන්නේ පටිච්ච සමුප්පාදය නොදන්නාකම නිසා නම් සසර නතර වෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ වීමෙන් විතරයි. අන්න ඒ සසර නතර වෙන ධර්මය තමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීමට ඉගෙන ගන්න, කටපාඩම් කරන්න, මතක තියාගන්න මොකුත්ම නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අකුරු මොකුත්ම නොදන්න අය වයස 7 දරුවෝ පටිච්ච සමුප්පාදය අවබෝධ කළේ අන්න ඒ නිසා. බුද්ධ දේශනාව කියන්නේ Tamante ඉගෙන ගන්න තියෙන එකක් නෙමෙයි කියලා ඔක්කොටම කලින් තේරුම් ගන්න ඕනේ. බුද්ධ දේශනාව තියෙන්නේ Tamanව ඉක්මවලා යන්න විතරයි. ඒ කියන්නේ මමත්වයේ දුරු වීමට පමණයි. බුද්ධ දේශනාව ඒ සඳහා අපි පාරුවක් විදියට තේරුම් ගන්න ඕනේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද? මේක මම ගොඩක්ම සරලව මෙහෙම ඔයාලට තේරුම් කරන්නම්. පටිච්ච සමුප්පාදය හේවත් හේතුඵල ධාමයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මොහොත ගැන. හැම මොහොතකම වෙන්නේ අරමුණු හටගෙන නැතිවීමක්. ඒ කියන්නේ ඇස රූපය එකතු වීමෙන් දැකීම කියන අරමුණ හටගන්නවා. කන ශබ්දය එකතු වීමෙන් ඇසීම කියන අරමුණ හටගන්නවා. නාසය, දිව, කය, මනසත් එහෙමම තමයි. මේ මොනවා හරි එක අරමුණක් තමයි හැම වෙලාවකම තියෙන්නේ. එක අරමුණක් හටගෙන නැති වුණාම තමයි තව අරමුණක් හටගන්නේ. අරමුණ හටගෙන නැති වෙද්දි ඉතිරි නැතිවම තමයි නැති වෙන්නේ. නැති වෙන ඒවා ආයෙ තියෙන්නේ නැහැ. ඔය විදිහට හැම වෙලාවෙම අලුතෙන් අරමුණු හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යනවා. මේ අරමුණු හටගෙන නැතිවීම වෙන්නේ හේතුඵල විදියට. ඒක තමයි බුද්ධ දේශනාවේ ගැඹුරම තැන. ඇස රූපය ඇති විට දැකීම කියන අරමුණ තියෙනවා. ඇස රූපය කියන එක නැති විට දැකීම කියන අරමුණ නැහැ. මේක තමයි හේතුඵල ධර්ම. ඇස රූපය එකතු වීමෙන් අරමුණ හටගත්ත කිව්වට එකතු වෙන්න කලින් ඇස රූපය තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එකතු වෙන වෙලාවේ ඇස රූපය කියන එක උපදින්නේ. එකතු වුණ වෙලාවේ ඇස රූපය ඉපදෙනවා වගේ තමයි එකතු වීම අවසන් වෙද්දී ඇස රූපය ඉතිරි නැතිව නැති වෙලා යනවා. ඕකට තමයි අරමුණක් හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වීම කියලා කියන්නේ. හේතු ඇති විට ඵලයක් තියෙනවා. හේතු නැති විට ඵලයක් නැහැ. පටිච්ච සමුප්පාදය කියන්නේ මේකට. ඇස රූපය කියන හේතුව ඇති විට දැකීම කියන ඵලය තියෙනවා. ඇස රූපය කියන හේතුව නැති විට දැකීම කියන ඵලයක් නැහැ. ඇස රූපය ඉපදුනේ ඇස රූපය එකතු වීමෙන් නිසා. එකතු වීම අවසන් කියන්නේ ඇස රූපය ඉතිරි නැතිව නැති වෙලා ඉවරයි. කන ශබ්ද, නාසය, ගන්ධ ආදී මේ සියලු දේ වෙන්නේ මේ විදිහටම තමයි. මේක ඉතින් හේතුඵල ක්‍රියාවලියක්. එකිනෙකට සම්බන්ධ නැති අරමුණු හටගෙන නැති වෙලා යනවා. හැම වෙලාවෙම තියෙන්නේ මේ දැන් හේතුඵල විදිහට හටගත් අරමුණක් විතරයි. ඒ අරමුණේ අතීතේ ඉඳන් ජීවතුණු සත්වයේ පුද්ගලෙක්, මමෙක්, මගේ කියලා කෙනෙක් නැහැ. මෙන්න මේ හටගෙන නැතිවීම හේවත් හේතුඵල ධර්ම නොදන්නාකම නිසා ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ සියල්ල එක දිගටම තියෙනවා කියලා ආවම එතන ඇස, කන, නාසය, දිව, කය, මනසක් ඇති පුද්ගලෙක් විද්‍යාමාන වෙනවා. තව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම නිසා එක දිගටම පවතින ලෝකයක් විද්‍යාමාන වෙනවා. මෙන්න මේ මම සහ ලෝකය කියන විද්‍යාමාන වීමට තමයි සංසාරය කියලා කියන්නේ. සසර ගමන තියෙන්නේ හේතුඵල ධහම නොදන්නාකම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ නිසා. හේතුඵල ධහම නුවණින් තේරුම් ගත්තා නම් නොදන්නාකම නිසා විද්‍යාමාන වෙච්ච මම සහ ලෝකය කියන දෘෂ්ටිය දුරු වෙලා යනවා. ඒ තමයි සංසාරේ නතර වීම. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම මාත්‍රයක් විතරයි. දැකීමේදී, ඇසීමේදී, දැනීමේදී, දැනගැනීමේදී ඔබ අභ්‍යන්තරව හිටියෙත් නැහැ, බාහිරව හිටියෙත් නැහැ. ඒ අතරමැද හිටියෙත් නැහැ කියලා එදා බුදුරජාණන් වහන්සේ දාරුරුචේ තාපසතුමාට දේශනා කළා. එතුමා ඒක අහලා අරහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ පුද්ගලත්වයේ දුරු වීම. දැකීම මාත්‍රයක් පමණයි කියලා කිව්වේ මම අර කලින් කිව්ව ඇස රූපය එකතු වීම. ඒක උනේ මේ දැන්. ඒකේ අතීතය කියලා මුකුත් නැහැ. ඒ නිසා ඒකේ
අවුරුදු ගාණක් ජීවත් වුණ කෙනෙක් නැහැ. අභ්‍යන්තර බාහිරෝ අතරමැද කෙනෙක් නැහැ කියලා කියන්නේ අන්න ඒ නිසා. දැකීම මාත්‍රිය පමණයි කියද්දි ඇස රූපේවත් ඇත්තේ නැහැ. මේක ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන නිසා ඇස රූපේ කියන වචන පාවිච්චි කරාට මේ මොහොතේ හටගන්න අරමුණ කියද්දි එතන මුකුත්ම පැනවෙන්නේ නැහැ. මේ මොහොත කියන්නේ ශුන්්‍යතාවයට. මේ මම කිව්ව හේතුඵල ධහම අවබෝධ වුණාම දැන් ඒකාකාරීව පවතින ඇස්කන් මුකුත් ඇත්තේ නැහැ. තව විදිහකට කියනවා නම් මම කියලා පුද්ගලෙක් ඇත්තෙත් නැහැ. හොඳින් මතක තියාගන්න මේක 100%ක්ම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන එකක් මිසක් මේ දැන් ජීවත් වන තමන් විසින් හිතන කියන එකක් නෙමෙයි. ඇස කන නාසය දිව කය මනස නැති තැන අන්න එතන තමයි නිර්වාණය. හේතුඵල ධහම කියන එක නොදකින තාක්කල් මේ බම්බයක් පමණ වෙච්ච ශරීරය මම වෙනවා. ඒ නිසා සියලුම දුක් උරුම වෙනවා. සියලු දුකින් මිදෙන්නේ හේතුඵල ධහම අවබෝධ වෙලා මේ බම්බයක් විතර වූ ශරීරයෙන් මිදුනොත් විතරයි. ඉතින් හැමදාම කියනවා වගේ මේ බුදුන් දේශනා කරපු ධර්මය අවබෝධ වෙන්නේ ඇසීමෙන් විතරයි. අහණකින් විතරයි ආත්ම දෘෂ්ටිය දුරු වෙන්නේ. නිවන් මගක් වඩලා කවදාවත් ආත්ම දෘෂ්ටිය කියන එක දුරු කරගන්න බෑ. ඒ බවත් හොඳට තේරුම් ගන්න. නිවන් මග වැඩිම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් දැක්කට පස්සේ මිසක් ඊට කලින් නෙවෙයි. ඒකයි නිවන් මග වැඩිම කෘත්‍ය ඥාණයට එන්නේ. පෘථග්ජනයාට නිවන් මගක් නැහැ. පෘථග්ජන බව ඉක්ම වූ තැන තමයි නිවන් මග ආරම්භ වෙන්නේ. එතනත් ඉතින් පුද්ගලෙ වෙනම නිවන් මගක් වඩනවා නෙමෙයි. Taman නිවන් මග බවට පත්වීමක් තමයි වෙන්නේ. සෝතාපන්න ඵලයට පත් වුණාම නිවන් මගට පැමිණියා කියලා කියන්නේ අන්න ඒ නිසා. සසරේ දුක් විඳින යන සත්‍යයක් පුද්ගලෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද මේ සසර කියන දෘෂ්ටිය හටගන්නේ හේතුඵල ධහම නොදන්න නිසායි. Taman හේතුඵල ධහම නොදන්න නිසා එහෙම නෙමෙයි. Taman තමයි දෘෂ්ටිය. ඇත්තටම මේක නුවණින් තේරුම් ගන්නව ඇරෙන්න මේක දකින්න වෙන ක්‍රමයක් නම් ඇත්තේ නැහැ. Taman දුකෙන් මිදෙන්න කොච්චර උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද දුකෙන් මිදෙන්නේ මම කියන දෘෂ්ටිය දුරු වුණොත් විතරයි. මම විසින් දුකෙන් මිදෙන්න මොනවා කළත් වැඩක් නැහැ. මොකද මම කියන දෙයක් ඇත්තේ නැහැ. ඒ බව තේරුම් ගන්න. ඉතින් මේ කියපු කාරණා ටික තේරුම් අරගෙන ඔයාලත් අප්‍රමාදී වෙන්න. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.